මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වෙන රාජ වෙසක් උත්සවය විද්‍යුත් තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. ලබන 27 වනදා දක්වා මෙම වෙසක් සතිය ක්‍රියාත්මක වනවා. මෙවර රාජ වෙසක් උත්සවයට රටවල් 12ක භික්ෂුන් වහන්සේ වැඩම කර සිටීම විශේෂත්වයක්. මෙම වැඩසටහනේදී පූජා භූමි සන්නස්පත්‍ර ප්‍රදානය හා විදෙස් දූත පිරිස් විසින් තිළිණ ප්‍රදානයක්ද සිදු කළා. එමෙන්ම තවත් ව්‍යාපෘති රැසක් මීට සමකාමීව ක්‍රියාත්මක වනවා. මාතලේ දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 22ක් වර්ධනය සඳහා රුපියල් මිලියන 22ක් ලබා දීම රාජ වෙසක් උත්සවයට සමකාමීව සිදු කෙරෙනවා. එමෙම විහාරස්ථාන හා දහම් පාසල් සංවර්ධනය වෙනුවෙන් තවත් වැඩසටහන් ක්‍රියාත්මකයි. විද්‍යුත් තාක්ෂණය ඔස්සේ රාජ වෙසක් උත්සවය අමතු ජනාධිපතිවරයා අද ලෝකීය මිත්‍යා දෘෂ්ටීන් ඉවත් වෙමින් සිටින බවද කියා සිටියා. මාතලේ අපේ ථේරවාද බුදුදහමට වැදගත් ස්ථානයක්. අලුවිහාර අපේ ත්‍රිපිටකය ලේඛනානුග කළා. ඒ නිසා ඒ ධර්මය ආරක්ෂා වෙලා තියෙනවා. අපි දන්නවා අනුරාධපුර යුගයේ ප්‍රධාන පිරිවෙන් තුනක් තිබුණේ අවස්ථාවේදී ඒ පිරිවෙන් බිහි වුණේ රහතුන් වහන්සේලා හා සංඝයා වහන්සේ පමණක් නෙමෙයි. සෙන්රත් පරණවිතාන වැනි අයගේ මතයේ තිබුණේ ඒ අධ්‍යාපන ලැබිය කොටසක් අවස්ථාව ලැබුණා කියලා. ලෝකයේ ප්‍රධානම වාඩි ක්‍රමයක් ලංකාවේ ආරම්භ කරන්න. අද ලෝකයේ මිත්‍යා දෘෂ්ටියෙන් ඉවත් වෙනවා. වැඩි වැඩියෙන් විද්‍යාව ගැන අවධානය යොමු වෙනවා. විශේෂයෙන්ම වෛද්‍ය අංශයේ, තාක්ෂණ අංශයේ. අපි එක් අංශ දෙකක් ගැන කතා කරනවා නම් තාරකා ලෝකය පිළිබඳ ඇති අලුත් දැනුම, ඒ වගේම විශේෂයෙන්ම කෘතිම බුද්ධිය AI වලින් ලැබෙන දැනුම, ඒවා තව දියුණුවෙන්ට අපිට ප්‍රශ්න කීපයකට මුහුණ දෙන්න තිබෙනවා. ඒ ථේරවාද බුද්ධාගම අනුගමනය කරන ඒ නියම අර්ථය දන්න අයට මේක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා අපි ථේරවාද බුද්ධාගමේ නියම හරය ආරක්ෂා කරන්නටත් අපේ අවධානය යොමු කරන්නටත් ක්‍රියා කරන්න තිබෙනවා.